දීප්ති අල්විස් මාත්මිට කරපු දේවල් ටිකක් ඒ වෙලාවේ ගොඩක් ආරංචි වුණා. ඔව්. ඒක මෙහෙම ඒක මම දන්නවා ඒක මෙහෙම දෙයක් නේ. දැන් මේ කොරියා කලින්ම රේණුකා ලයිනේ රේණුකා. ඔව්. කී දිනකටද මේ වීසා ඔක්කොම සෙට් කරලා තිබුණේ? ඒගොල්ලන් කලින්ම යවලා තිබ්බා 21කට. ඒගොල්ලන්ගේ නිලධාරියෝ ක්‍රීඩකයෝ හැමෝ එකක්ම ඒලා ඔල්රෙඩි ඒගොල්ලන් මෙන්ෂන් කරලා යවලා ඉවරයි. ඔව්. ඒ කියන්නේ මෙච්චරයි අපෙන් එන්නේ කියලා යවලා ඉවරයි. යවලා ඉවරයි. ඒක නැතිනම් අපි අනිත් කට්ටිය රවට්ටන්න ඕනනේ. හරි? රවට්ටන්න ඕන. ඉඳ ඉතින් ඔන්න දීප්තිරත් ලියුමක් කියලා දීලා අමාත්‍යංශයට ගිහිල්ලා වීසා එක හදාගන්න කියලා යවලා. දීප්තිල් ස්මාර්ට්මියත් ඔක අරගෙන අමාත්‍යංශයට ගිහිල්ලා ඉන්නවා අමාත්‍යංශය. එතකොට එයා ඇවිල්ලා ජෝ එයා ඩෙවලොප්මන්ට් ස්කොඩ් එකේ ඒ වෙලාවේ ඔව් ඒ වෙලාවේ සංවර්ධන සංචිතයේ පුහුණුකාරිය. එයා යන එක පොඩි මේවෙකුත් තියෙනවා. ඔව්. ටුර්නමන්ට් එක බලන්න. ඉතින් ඒකින්ද ආ එහෙනම් ඔයා ගිහිල්ලා මේ අපතුමාගෙන් මේක වීසා එක හදාගන්න කියලා ලියුමක් දීලා යවලා. දැන් මේ තුමිය ගිහිල්ලා අමාත්‍යංශයේ ඉන්නවා එතුමා ඉන්න පරක්කු ඉන්නා. නිකවට දුරකථනාමුකමක් දීලා තිනවා ලක්ෂ්මී වික්ටෝරියා මාත්මියට. එතකොට එතුමිය ඉඳලා තින්නේ අර සංගම් පියසේ තියෙන නෙට්වර්ක් කාර්යාලේ. හැබැයි එතන රවට් කට්ටි ඔක්කොම ඉඳලා තිනවා. ටෙලිෆෝන් එකට උත්තර දෙන ගමන් හරි කොහොම හරි ඉඳලා ගන්න අරකම එකයි කියලා මේ ලක්ෂ්මී මේ දීප්තිට කියලා ෆෝන් එක තියලා වෙලා අර තමන් වටේට වාඩි වෙලා ඉන්න කට්ටියට කියන බලන්නකො අර ගෑණි ගිහිල්ලා නේ මේ 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 කොරියා යන වීසා එක ගන්න එමුතුමාගේ පස්සේ එහෙම කියලා. ඔව්. හැබැයි මෙතන හිටියේ කෙනෙක් ගානට ගින්දර දීලා දිනවා දීප්තිට. ඒ කියන්නේ ළමයාවත් නලවලා කොණිත්තල දා. ඔව්. දෙකම කරලා. ඔව්. ඒ එයා සුදනවා වගේ. එයාම යවලා මම මේ මට හොරෙන් ගියා වගේ පෙන්වන්න හරි රඟපෑම් තින්නේ යාගේ. ඔව් වගේ. හොඳ රඟපෑම් තින්නේ. හරිද? දැන් එච්චර බලුවඩක් කරලත් දැන් දීප්ති ලෑස්තිලා ඉන්නවා චන්දි දෙන්න. ඇයි? ඇයි? තුවර යන්නනේ. ඔය වගේ රැවටෙන්න හරි කමක් නැහැ. රැවටෙන්න හරි තුවර යන්න ලෑස්තිලා මම හිතන විදිහට එහෙමයි කරන්නේ. නැත්තම් මේ වගේ ලැජ්ජා නැති වැඩක් කරාම හරි කියන්නේ එතකොට යා අන්තිම මොහොත ඩිසයිඩ් වෙන එකක් වෙනස් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා කැප්ටන් කරපු එක්කෙනෙක් නෑ දෙන්න තිබ්බා ඔය ලයින් ගෲප් කියන ලයින් ගෲප් එක කොහොම රින්ගගෙන ගියානේ. හැබැයි යා මොනා නැතත් කොරියා වැඩවල වලට යනවා. අපේ ආරංචියට බිස්නස් තියෙනවා. බිස්නස් එක කරනවා. බිස්නස් කරනවානේ කොරියාවත් එක්ක. ඔව්. ඉතින් අය ඒක අතර දුන්නා. මොකද එයා තමයි අර වින්දනානේ. ඔව් වින්දන. ලේකම් තුමියගේ වැඩ කෙරෙන්නේ නැතුනම උපභාණ්ඩාගාරික විදිහේ ඇවිල්ලා ඔක්කොම ලේකම් සම්පූර්ණ ඵලය අරගෙන ලේකම් වගේ ඔක්කොම කටයුතු කරේ. වීසා වැඩ ඔක්කොම කරේ යන්නේ. ඔව්. ඉතින් එයා කාන්ට වීසා එක හදාගෙන ගියා. ඒකයි කරේ. ඉතින් මාධ්‍ය රැවට්ටුවා මේ නෙට්බෝ සංගමේ මේ අනුබද්ධ සංගම් වල නිලධාරීන් වල රැවට්ටුවා ආ ඕගොල්ලෝ යන වීසා ගන්න කියලා. ඒ වෙනසු වීසා ගන්න යනකොට වාහන ඇතුලේ ඉච්ච කතාවක් ටිකක් කියන්න ඕගොල්ලෝ. නෑ ඒක ඕන නෑ. ඒව කොහොම රැවට්ටලා හරිද? අලි දෙන්නම් කොටි දෙන්නම් ගෑවට මොකෙක්වත් නෑ තියෙන්නේ. බලකටියක් කරේ තව මේ 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 තව කතාවක් ආරංචිනවා මේ ඔස්ට්‍රේලියා ටුවර් එකේ ගිහිල්ලා ගිය වෙලාවේ ඩ්‍රයිරේෂන්ස් ටිකක් අතුරුදන් වුණා ඒ ඔය ප්‍රශ්නෙත් තියෙනවා. ඔව් ඒවා ගෙදර කෙනෙක් ගේන්නේ නැති එහෙම නැහැ ඉතින්. මොංග දෙනෙක් කියනවා ඒවා. ඒවා සම්පූර්ණ ඉස්තරේතු අපි කයක් කියන්න දෙමයි. ඔව් ඒක කියමු. ඒක සමපෝෂ ඒක තමයි ඒක ඇවිල්ලා ස්පොන්සර්ස්ලා දෙනකොට gift hampers box දීලා තියෙනවා මේ තන්නේ තරගයේ දිනන කට්ටියට දෙන එක. ඒ වගේ ඒ කියන්නේ සම්පෝෂ පාර්සල් දැන් ගොඩක් දීලා තියෙනවා. ඔව් දීලා තියෙනවා. මේ දේ. එතකොට අර දැන් එතු මං හිතන්නේ එතකොට අර දැන් ඉන්නවනේ ඩමියක් දාලා. ඔව්. සභාපති අපේක්ෂිකාවක් ඉන්නවා ඩමියක්. ඒගොල්ලෝ පැත්තෙන් දාලා. එයා එදා මොකද කියලා තියෙන්නේ? එයා ගන්නනකොට නෑ නෑ එකක් තියන්න එක බොක්ස් එකක් තියන්න. මේ සභාපති මෙහෙ එක බොක්ස් එකක් පයින් කරන් අයින් කරන්න කියලා. ඒ කියන්නේ ඔක්කොම හැම වෙලාවෙම ගෙවල් වලට යනවා දන්නේ නැහැ එමන. ඔච්චර ලැජ්ජනක් වැඩක් නෑ. ඒක මම ලැජ්ජනක් වැඩනේ. මට මතකයි කලුතර එක්කෙනෙක් මේ මේ ගෝයාගේ මේකේ මේ පළතුරු ගෙනලා දීපු එකත් ළමයින්ට දෙන්න කිව්ව එකත් හරියට ළමයින්ට කිව්වා. ඔව් ළමයින්ට කිව්ල නෑ මම පළතුරු කිව්වා. ඒ වගේ ඒවත් නිකන් මේක පවු වැඩක් කරා. ළමයින්ගෙන් තමයි මේ ක්‍රීඩාව ඇතෙන්නේ. ඔව්. ආ අපේ දෙන්න ඔයාට හොඳට මතකයි.
ඔය දුර ඉඳලා එන මන්න පොළොන්නරුව අනුරාධපුර ඒ ඉඳලා එන ළමයි වෙලා මාර දුෂ්කර තත්ත්වෙක එන්නේ. ලොකු සංගම් නෙමෙයි මේ සල්ලිකාර සංගම් නෙමෙයි. ඔව්. හැබැයි ඒගොල්ලන්ට දෙනේවලුන් තෝව ඌරා කණ එක මොකද්ද ඒක තියෙනුන්. ඉතින් ඒක තමයි කියන්නේ. ඔය ක්‍රීඩා කඩාවැටෙන්නේ තෝ වගේ පොඩි පොඩි දේවල් වලින්නේ. හ්ම්. දැන් ඒකක් තියෙනවා. දැන් මෙයාගේ තව දුර්ලභකම මම කියන්නම්. ඔව්. මෙයා මේ හරි ස්ලෝගනේට මම ආවලා වඳුරනවා මට ආවලට කියලා අරක කරන්න නම් මෙහෙම ලොකු ලොකු දේවල් කියනවා. ඔව් මට මතකයි කියලා තිනවනේ අනුග්‍රහය ගන්න පුළුවන් මට පුළුවන් එයාට බෑ. ඔව්. අර තව මොකද්ද කියලා තියෙනවා ජාත්‍යන්තර සම්බන්ධතාව මට තියෙනවා එයාට නෑ. ඔව්. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරී ඔය ඔය සස්වත් කිසි නානායකකාරත් එක්ක තරඟ කරන වෙලාවේ දාපු මේක තමයි ඒක. ඒකද කියලා තියෙනවලු රාජ්‍ය මට්ට රාජ්‍ය මොකද්ද රජේ උසස් මට්ටම් කන්ටැක්ට් එක කියන්නේ මම හිතන්නේ කියන්නේ සම්බන්ධතා සම්බන්ධතා තියෙනවා මට තියෙනවා එයාට නැහැ. ඔව්. එහෙම කියලා කිසි නායකකට විමුක්තව තරඟ කරන වෙලාවේ කියපුවා. එනියා නිකම් බොහොම ඉන්නකෝ. දැන් එහෙම තරඟ කරන වෙලාවේ කියපුවා ඉතින්. ඉතින් ඒ වගේ මෙයාට මෙයා පෙන්වන්න නදනවා මෙයාට ප්‍රභූවරුන්ගේ ආශිර්වාදේ තියෙනවා සහයෝගේ තියෙනවා කියලා. ඒකට මම හොඳ එකක් කියන්නම්. මෙයා මේ ඉන්න මේ පෞද්ගලික කාලේ එයා පවතු ජාතික තරඟාවලි තියෙනවනේ. ඒ වයින් කීපෙකටම ජාතික තේරීම් කමිටුවේ ලොකු මාත්‍යාව අරගෙන ගියා. හයිද? මෙයාට කන්ටැක්ට් තියෙනවා බව පෙන්වන්නේ ලොකු මාත්‍යාව අරන් ගියා. ඉතින් ඒ මාත්‍යට ආරාධනා කරාම ඒ මාත්‍ය එන එක අනිවාර්යයෙන්ම ටිකරත් වෙනවනේ. ඔව්. ඒ වගේ එනවා. හැබැයි රටට පෙන්වන්නේ මගේ බැච්මේට්. මගේ බැච්මේට් කතාව තමයි ගෙනියන්නේ. අනිත් අයට කියනවා බැච්මේට්. ඔන්න ඉතින් ඔබතුමාත් ඔය තේරුම් ගන්න ඔය අපේ වර්තමාන සභාපතිතුමියගේ කල්ක්‍රියාව. ඒකට තමයි ඒක කියන්නේ. ඊළඟට දැන් දීප්තිල කරපු දෙයත් ඇහුවනේ. ඊළඟට දැන් මේ වර්තමාන නෙට්බෝල් සංගම. ඔව්. හැදිලා තින්නේ කොහොමද? මහජන බැංකුවේ කට්ටියගෙ ඉන්නේ. හරිද? නිලධාරි මණ්ඩලයේ 5 දෙනෙක් ඉන්නේ මහජන බැංකුවේ. දැන් හරි මම කියන්නේ. හරි ඔයා මට කියන්නේ එහෙනම් දැන් අපි ටීම් දෙකක් ඉන්නේ මෙතන. හරි අපි අද කතා කරමු ලක්ෂ්මී බාස්ගේ ටීම් එක කොහමද හිටියේ. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න. දැන් ලක්ෂ්මී වික්ටෝරියා මාත්මේ කණ්ඩායම දැන් කණ්ඩායම ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ ඉදිරිපත් වෙලා ඉන්න කණ්ඩායම ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි කතා කරමුකෝ එයා මෙච්චර කල් වැඩ කරපු කණ්ඩායම. ඔව් ඒකත් කියන්නේ. මේ කණ්ඩායම හැදිලා තින්නේ රජයේ බැංකුවක බැංකුවක් නියෝජනය කරන 5 දෙනෙකුයි. අම්මල. ඔව්. ඒ සංගම් පියසේ ඉන්න සමහර සංගම් වල සභාපතිවරු කියනවා අන්න අතන තියෙන බැංකු සංගමයක් කියලා. නෙට්බෝල් සංගමයේ තියෙන කාර්යාල කාමරයේ වෙනද කියන එතන තියෙන බැංකු සංගමයක්. අපි රජයේ බැංකු නියෝජනය කට්ටිය කවුද දන්නවද? සභාපති ලක්ෂ්මී වික්ටෝරියා. හරි. බාණ්ඩාගාරික පත්මිනි හොරණගේ ලේකම් වින්දනා දයාරත් විනයකමිතු සභාපති රියන්සි බන්සුජය සුභසාරය කමිතු සභාප සමාජික හිමාලි එදිරිවීර ලේසි නෑ බැංකුවලින්ම ගත්තා නේද හැබැයි වැඩේ කියන්නේ මේ බැංකුව මේ 5 දෙනෙක් ඉදිරිපත් නියෝජනය කරන බැංකුවෙන් ස්පොන්සර්ෂිප් එකක් ගන්න බෑනේ මේක. ඒ කියන්නේ සතපක් ස්පොන්සර්ෂිප් එකක් ගන්න. ඔව්. ඩයලොග් නැත්තම් දෙයියන්ගේ පිටයි. ඒගොල්ලෝ. හරි. ස්පොන්සර්ෂිප් එකක් ගන්න බෑ. ඔන්න. මම රටම අඳුරනවා, අරයා අඳුරනවා, මෙයා අඳුරනවා කියන්නේ ඒක බෑ. ඒ බැංකුවේ නම් මේ බැංකුවේ ඉන්න 5 දෙනා මොකද්ද ඇතුලේ ඉඳලා පොල් ගන්නවද? බැංකුවක ඉන්නවා. ඒ වගේ කතන්දර තියෙන්නේ මෙතන. තව හුඟක් දේවල් තියෙනවා මෙයා ගැන කියන්නේ. කොරියා කතාව තමයි හොඳම කතාව. නෑ ඇත්තට මේ කියන්නේ දැන් මෙමය. දැන් වාක්‍යවා කියන විදිහට ලීඩර්ෂිප් එක අවුලක්. ඒ වගේම දැන් දැන් ලීඩර්ෂිප් එක අවුලක් නම්. හරිද? එයාගේ පීරියඩ් එකේ ඒෂියා කප් එකක් තරම් තියෙනවා. ඒෂියා කප් එක එයා ඉන්න ඕනේ අපි ඉජක් ගන්න උලක්. ඒක ළමයි දිවන්නේ. හරි? වා කියන්නේ අවුරුදු 9 න් පස්සේ තිලකා දිනදාස්ගේ ලීඩර්ෂිප් මේ කියන්නේ කෝචින් එකේ ගත්ත අවුරුදු 9 න් පස්සේ ගත්ත ටීම් එක. ඔව්. ඒක ලොකු වෙනසක් වුණේ නැහැ නේද? ඒ ඉතින් ටීම් එකම නින්නේ. හරි ඒක. නම් වශයෙන් කිව්වොත් ඒ ටීම් එකේ ඉන්නේ එයාගේ කාලේ ඉන්නේ අර කාලේ නම් ඉන්න ටීම් එකේ ඉන්නේ. ඒ ටීම් එකේ පර්ෆෝමන්ස් එක තමයි එළියට ආවේ.
ඒක අර වෙන මොකුත් තේරෙන්නේ නැහැ. ඉතින් යාර කරන්න පුළුවන් දෙයක් නැහැ. එහෙනම් ඉතින් World Cup එකේ ගිහලා ලොකු මුළු කප් එන්නත් එපා. ඒකට මතකද එකපාරක් අර tournament එකක් organize කරලා මේ මහින්දානන්ද අලුත්ගමගේ ඒකට උදව් කර මිලියනක්. ඒක ඒ ගැන මොකද උනේ මොකුත් උනේ නැද්ද ඒ tour එකේ? මොකද වීසා එක ගෙවලා පායි එමම නැත්තම නැති වුණානේ. ඒව ගැන කතා කරත් ඕනේ නැහැ. දැන් මෙහෙම දේවල් තව තියෙනවානේ. හරිද? ඊටක ප්‍රීතිකාව දැන් ඔය දකුණු කොරියාවේ ගිය තරගාවලියට ගියානේ ටීම් එක. ඔව් ඔව්. ඒ ටීම් එක පුරුදු පුහුණු කරනකොට හයිද? අන්තිම සුමානක් වගේ දියෙත්. එන්න කොහටම සහාය පොලුකාරියක් දාන්න. මේ ලෝකේ කරන වැඩක් නෙමෙයි කරන්නේ. ඒක අර මේ පුහුණුකාරියත් එක්ක ප්‍රශ්නයක් වුත් ඇදේ. පුහුණුකාරියකගේ මේ මානසික වටන්න ඕන වෙලා වෙන්නේ නැති අපි හිතන විදිහට. මෙච්චර හොඳට කරගෙන යනවා එකපාරටම දවස් 7-8ක් දෙද්දි සහාය පුහුණුකාරියක් දෙනවා. හරිද? මේක හිතන්නවත් බැරි වෙනන්නේ මේ වගේ මේවා මිනිස් ඉස්සර වෙච්ච නැති දේවල් නේ. දාලා ඉවරනවා මම ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරනවා කියන්නේ ඒක මගේ මේකක් නෙමෙයි නෝ. ඒක ක්‍රීඩා අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්වරියගේ වැඩක්. මොන පැටවෝ වෙන පැත්තකට. හරි දාලා බෝල් පාස් කරනවා. ඔව් බෝල් පාස් කරා. මාධ්‍ය ලේකම්වරියගේ වැඩක්. එහෙම කරලා ගිහින් ඉතින් එයාවත් දාගෙන ගියානේ. අන්තිමට ලංකාවට ඇවිල්ලා වැඩ වල් වෙලා ඔක්කොම වෙලා ඉවර ආවේ නිකන් ඩක් මාක් ඔක්කොම අරගෙන ඇවිල්ලා ප්ලේස් ලගේ බැස්රිමක් ප්‍රශ්නයක් වෙනවා. ඔව් ඒ ප්‍රශ්නයක් කියලා ඒ ඔක්කොටම ඒ සහාය පුහුණුකාරයගේ මේ දැන්න. ඔව්. දාලා වා උගුල ගන්නවද? එයාගේ නම ගන්නවද කියලා. මම කෝ යූස් ශසිකා මේ සමරසිංහ. ඔව්. නෑ තව නමක් කියලා. එහෙනම් අපි ශසි කියලා කියනවා. ඔව්. නෑ නෑ තව නමක් කියනවා. මම ඔයනම් දන්නේ නෑ. එයා කියනවා ගුජුම් පියා එන්න මිනිස්සුන් බොඩි ෂේමින් කරන එක ඇත්තර හොඳ වැඩක් නෑ. ලීඩර්ෂිප් කරන්නේ ගානක් නෑ. ගානක් නෑ ඒවා. හරිද? ගුජුම් පියා කියලා කිව්වා. දැන් ඕවා මෙයා එයාගෙන්ම තමයි ඒක දැනගත්තේ. මතක තියාගන්න ඒක එතකන් අපිට අහලත් නෑ. හරි? හැබැයි ඒකේ එයාගේ ලීඩර්ෂිප් එකේ තව මේ මයිනස් පොයින්ට් එකක් තමයි දැක්කේ. ඒ වෙලාවේ අර මේ අර ප්‍රශ්නේ මූණ දුන්න ළමයින්ට අවුරුද්දක් බෑන් කරපු වෙලාවේ ඒ තීරණයට එගේන්ස්ට් අමුතුමා ඩිසිෂන් එක ගත්ත වෙලාවෙ අමුතුමාට බය වෙලා තමන්ගේ පෝස්ට් එක රැකගන්න ආසියානු මේකයි නේ. ඔව් ලංකාවේ සභාපතිලා ඔක බේර ගන්න අර අමුතුමාගේ යෝ මේක අරගෙන යට වුණා ළමයින්ගේ සමාව අරගෙන. ඉතින් මෙහෙම නායකයෝ වැඩක් නෑ අපිට. මෙහෙම නායකයෝ අපිට වැඩක් නෑ. පොන්දපණක් තියෙනවා. තමන් හරි ඩිසිෂන් එකක් තමන් ගත්තේ හරි නිවැරදි ඩිසිෂන් එකක් නම් ඒ වෙනුවෙන් වෙනසිරි. හරිද? ඇමතිතුමා අනේ ජනාධිපති කෙනෙක් වෙනස් කරන්න ඕනේ. තමන්ගේ තනතුරු දාලා ගෙදර යන්න ඕනේ. ඔව් ඉතින් එහෙම නැති තරම් මොනවාද? ඔව් මොකද? ඉතින් තව කතාව ඔය කොරියා සංචාරයෙන් තමයි අර මට කරත්තයක් නැහැ. අර මම මතක් කරන්න ආවේ අර හිටපු ක්‍රීඩා මන්ත්‍රී රොෂාන් රණසිංහ මහත්මයා ගෙනාවනේ අලුත් ගැසට් එකක් අර ක්‍රීඩා නිලධාරියුන් ක්‍රීඩාවට ඉන්වෝල්ව් වෙන්න බෑ කියලා. ගැසට් කරන්නේ ඒ වෙලාවේ ඒගොල්ලන් ඇවිල්ලා හැම ක්‍රීඩා සංගමයෙන්ම ඒගොල්ලන් ඇව්වනේ පර්මිෂන් එක මේක හොඳයිද කියලා වැඩි. ඔව්. ඉතින් ඒ වැඩේ වෙලාවේ net ball එකේ මොකද උනේ? මට මතකද ඒක? ඔව් net ball එකේ ඔය එකට මේ ක්‍රීඩා නිලධාරීන් අයින් කරන වැඩේට ඒකම තිබුණ අසංගරය. ඔව් මට මතකයි ක්‍රිකට් බෝඩ් එකයි ඇත්ලටික් එකයි අනිත් එක මොකද්ද වොලිබෝල් එක. තව මොකද යා විරුද්ධ වුණා සංගම් තුනක් ඇවිල්ලා විරුද්ධ වුණා. අනිත් ඔක්කොම සංගම් මේකට කැමති වුණා. පක්ෂව මේ සසම් කරා. මේකේ net ball සංගමෙත් එකක්. එහෙම කරපු ලක්ෂ්මීතෝය මාත්මිය මේ පාරේ ඡන්ද ඉල්ලනකොට අර අනිත් පැත්තේ ඉඳපු විශ්‍රාමීය ක්‍රීඩා නිලධාරිනිය ගාලිනෝන එයා පැන්න මේ පැත්තට බලලා ලක්ෂ්මීතෝය මාත්මිය මම ක්‍රීඩා නිලධාරින්ගේ ඡන්ද ටික මම අරන් දෙන්නම්. ඡන්ද දාය මම අරන් දෙන්නම්. අම්මා පස්සන පීතියෙන් යුතුව දුන්නා උපසභාපති පුතුවා. හරි? එයාට දුන්නා. දැන් මේ ක්‍රීඩා නිලධාරින් එපා කියලා අස්සම් කරපු නෝන කරන්නේ ක්‍රීඩා නිලධාරින්ගේ ඡන්ද ගන්න අර උපසභාපතිවා පූජ කළා. වැඩ වරද්ද ගත්තේ අන්න ඒකෙන්. හරිද? අනිත් කාරණේ ඔය ඔබතුමාගේ පරාජයට හේතු වෙන්නේ තමරා පරගොඩ මහත්මියයි චම්පා ගුණවර්ධන මහත්මියයි කියලා මතක තියාගන්න. ඒ දෙන්න ලං කරගෙන තමුන් පරාජයටපත් වෙන මාර්ගය හදාගත්තා. ඒක අපි කරන්නේ නැහැ. දැන් අපි කතා කරගෙන ඉන්නේ මෙයාගේ මේ දෙපිට කාට්ටු වැඩනේ.
මේ තව දෙපිටවැට්ටු වැඩක් තියෙනවා මේකත් මම කියන්නම්. ඔය බොහොම අමාරුවෙන් අමල්කා මිනිදිලක කොරියාන් මේ තමයි තරංගාවලියට යන කණ්ඩායමේ පුහුණු කඩේට තෝරගත්තනේ. ඔව්. මේ තෝරගත්තට උඩින් හොඳට හිතවත් තෝරගෙන ආ තමයි හොඳම පුහුණුකාරිය අරගන්නේ කියව කවුරු 13ක් තිස්සේ තමන් පුහුණු කරන පාසලේ තමයි සුරත අදින්නේ. පාසල සමස්ත සුරත අදින්නේ මයිලෝ සමස්ත ලංකා පාසල් මේ සුරත ඔක්කොම අදින්නේ. ඉතින් ඇත්තම හොඳ පුහුණුකාරියා. මෙන්න ඉතින් එහෙම කෙනෙක්ව තෝරගෙන හැබැයි යාට තෝරේ යාට කකුලෙන් අදින්න ඕනේ. කකුලෙන් අදින වැඩ යටින් සිද්ධ වෙනවා. ඒකනේ දැන් එකපාරටම සහාය පුහුණුකාරියෙක් දැන් මොකද මෙයා අදිනලා වොත් ඒක ගෞරව වෙනව නෑ දැන් සහාය පුහුණුකාරියෙකුත් ඉන්නවනේ. එතෙන්ට භාගයක් බැර වෙන්නත් එතන ඔව් එතන ලොකු ප්‍රශ්නයක් ආපු ගම ඒ ඔක්කොම පළි ටික සහාය පුහුණුකාරියට දැම්මම ඔව් ප්‍රශ්නයක් ඇති කරලා ඒක සහාය පුහුණුකාරියකින් දැම්ම මම නෙමෙයි යාව තේරුවේ අහවලා කියලා. දේව කරලා දැන් මේ සහාය පුහුණුකාරිය නෙමෙයි මම කියන්නේ පුහුණුකාරියට කියනවලු මේ හැමදෙමා කිව්වා ඔයාගේ මේ වෙන පුහුණුකාරියක් නැද්ද එතුමා ඔබතු ඔයාට කැමති නෑ එතුමා කියලා මේ පුහුණුකාරියා මාල්කා ගුණ දෙල්ලකට බය කරනවා බය කරලා බඩගෙන බඩගෙන ඒක කොහොමද එතුමා මොනවාද මේකට සම්බන්ධ වෙන්නේ මේක තමයි ඉතින් මේක ඒක එහෙම දැන් එතුමා මාත් එක කිව්වා කියලා නේ මේ සභාපතිණිය කියන්නේ ඔව් පුහුණු ජාතික පුහුණුකාරියට ජාතික අනිෂ්ඨ පුහුණුකාරියට එයා බය වෙලා මම ඕක ගැන ප්‍රශ්න කරා මාධ්‍ය සාකච්ඡා තුනක ඇමතිතුමා සාභාගෙන ඒකෙදී ඇමතිතුමාගේ දකුණු අත පැත්තෙන් ලක්ෂ්මී විතෝරිය මාත්මිය වාඩි වෙලා හිටියා වම් අත පැත්තෙන් අමාත්‍යගුණ මාත්මිය වාඩිලා හිටියා මම ඕක ලස්සන්ට ඇහුවා ඇමතිතුමාගෙන් ඇමතිතුමා ඔබතුමා කොයිම මොහොතකරි කියලා දිනවද මේ කනිෂ්ඨ පුහුණුකාරියට කැමති නැහැ කියලා මට දුන්න උත්තරේ නැහැ කවුද කිව්වේ කිව්ව කෙනා දැන් එක්කන් එන්න මූණ්ඩ තියලා අහන්න පුළුවන් කිව්වා මම එහෙම ඒවා කියලා මම ඕකට අත ගහන්නේ නැහැ කිව්වා රොෂාන් නැන්දි ඇමතුමා කිව්වේ එතකොට මම වැඩිදුර අවශ්‍ය නැතු මම ඇමතුමාට කිව්වා නෑ දැන් ඒක දැනගන්න ඕන අයට ලැබුණ පණිවුඩේ ඒ පණිවුඩේ අවශ්‍ය කෙනාට ලැබුණ දැන් ඒ ඇති කියලා මම ඒක නැවැත්තුවා ඒ කියන්නේ ඒක නම් ලොකු දෙපොඩ කට්ටුවල දෙපොඩ කට්ටුවල මේ ඔක්කොම කරන්නේ දෙකට වට වැඩ නේද ඒ මෙන්න මේව තමයි ලක්ෂ්මී විතෝරියාගේ නෙට්බෝල් සභාපතිකමේ තියෙන හපංක අපිට කියන්නේ ඉතින් මෙච්චර දෙපඩ කාට්ටු වැඩක් කරගෙන මේක අල්ලගෙන ඉන්නේ හේතුව මොකද්ද ඉතින් ඔය කැරක්ටර්ල තියෙනවනේ සිංගප්පූරුවෙන් ගේන කැරක් තියෙනවා නිව්සීලන්ත වලින් ගේන කැරක් තියෙනවා ඕස්ට්‍රේලියාවෙන් ගේන කැරක් තියෙනවා දැන් කොරියාව කොහෙද දකුණු කො මේ දකුණු සවුදීෙන් දැන් කැරක් ගේනවා සවුදී වල ඔව් ඒ කැරක් ගෙනලා තින්නේ එල්ලගෙන ඉන්නවා ගිල ගිල්ලන ඒවයින් තමයි ඒවයින් තමයි මේව කරන්නේ මොකද ඔයාලට යන්න කැමතිද ඔයා මේ මං කියන ඔයා කියන තනි කර පර්සනල් ඇජෙන්ඩා තමයි මම ඔයාව සවුදි යන්නේ මේකට දාන්න යන්න ඔයා ඔස්ට්‍රේලියාව යන්න ලැස්ති ඒ කරේ ඔයා කොරියාව යන්න ලැස්ති නේද කියලා වරදු අපිට කොරියාව යන්න අඬුවනේ ඔව් ඔව් අපුවත් ඇඬුවා ඔව් බලනකොට 20ක් තනයි තියෙන්නේ යවලා තියෙන 20ක් දිනුට විතරයි කියලා කියලා අපිට කියනවා යන්න මේමයි අපි මීඩියාගේ ඔගලුත් යන්න කියලා. ඇත්තට අපි ක්‍රීඩාවක් විදියට මේ යාගේ ඉල්ලා සිටින්නේ දැන් හරි පොඩ්ඩක් වෙනස් වෙලා මේ ක්‍රීඩා වෙනුවෙන් දෙයක් කරන්න try කරනවා. ඒයි දන්නවද දැන් මේම හැමදාම මේ ක්‍රීඩාවට නෙගටිව් විදියට පබ්ලිසිටි එකක් හරි නෙගටිව් විදියට කතා එනකොට ඔව් ඉතින් ගෙදරට වෙලා කල්පනා කරලා හරි තීරණයක් ගන්න වෙයි දැන් ඉස්සර. නෑ මේ ක්‍රීඩාවට මේ නෙමෙයි ක්‍රීඩාවට නේ ලොකු ප්‍රශ්නේ වෙන්නේ. මේගොල්ලන් අද ඉන්දියට යයි. ළමයි තමයි මේකේ අන්තිමට මේ ඒක තමයි අපි කියන්නේ අපේ ධර්ම ගෙවන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කෙනෙකුට තරම් කැක්කමක් එන්නේ අනිත් අයට අනිවාර්යයෙන්ද මෙයා ශ්‍රී ලංකාව මේ ශ්‍රී ලංකාව අපි කියන්නේ නෙමෙයි ඒක කියන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කෙනෙකුට තරම් කැක්කමක් එන්නේ ඒ ඒකත් හරියන්නේ නැහැ දැන් නියෝජනය කළ කෙනෙක් නේ මේ මේ අච්චර මේ නිඳා මේ නියෝජනය නොකළපු කෙනෙක් අච්චර නිඳා අපහාස විඳගෙන මේ පැත්තට ඡන්ද දෙන්නලා ඇතලයි හරි ඒ නියෝජනය නොකර කෙනෙක්ව පත් කරගන්න දඟලන්නේ හරිද ශ්‍රී ලංකාවේ නායිකාවක් හැදෙන්න කටයුතු කළේ හරිද ඒකයි කියන්නේ ඒ රටේ හැටි කැරට්ටල දිනකම් බෑ මේ වැඩේ කරන්න කැරට්ටලත් එක්ක හරි අමාරුයි වැඩේ කරන්න ඒනම් මේ අපිත් තේරෙනවා තව වීඩියෝකින් හම්බෙමු දැන්ට මේ ඇතිනේ
අපි මෙහෙනම් නවතිමු. පස්සේ දවසේ ගම්බේ.